තෙරුවන් සරණයි සුපින් බර උදෑසනක් ඔබට සෝවාන් වීමට ශක්තියක් තියෙන පුද්ගලයා කවුද එවන් පුද්ගලෙක් බවට ඔබේ ජීවිතය පරිවර්තනය කරගන්නේ කොහොමද අද අපි මේ කාරණා අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග සාකච්ඡා කරනවා ඉතින් අද අපට මේ දුර්ලභ අවස්ථාව උදා වන්නේ ඔබේ පුණ්‍ය බල මහිමේ නිසාමයි කියන එක මතක් කරනවා පරකන්දෙනිය අරිය නිකේතන වාසී पूज्य कोस्वते अरिय विमल स्वामींद्रयानन महंसे अपट सम्मुखवन्ने मुनकहेन्ने उन्महंसे तामत करुणावेन इवसा दरा अपैसु गेटलुवलट दहमटानुव ए कारणा पहेदिली कर देन्ने ओबे कुसल शक्तिय निसामय कियला अपि विश्वास करनवा एहेमनम अपि सोदानम वेमु मे धर्मय साकच्छा करन्न अपे स्वामींद्रयानन महंस दहमट अनुव अपट पहेदिली कर देन्न मे दुख तरणय करन्न दुख पिटु दकला සදාකාලික සතුට සැනසීම උරුම කරගන්න සෝහසක් වූ පුද්ගලයන් අතරින් සුවිශේෂී පුද්ගලයන් දෙදෙනෙකුට අවස්ථාව හිමි වෙනවා කවුද මේ පුද්ගලයෝ දෙන්න දහමට අනුව අපට පැහැදිලි කර දෙන්න ධම්මග ගැන කතා කිරීම අද කාලේ වෙනකොට වෙන කවදාටත් වඩා මොනතරම් කනගාටුදායක පැති අපේ රටේ තිබුණත් අපි කුඩා කාලේ අපි මම උපන්නේ 51 නිසා එතකොට ඒ 50 දශකයේ ඉඳන් ඒ යුගයේ අපි දැක්කේ නැති අපි පැවිදි වෙන කාලෙත් දැක්කේ නැති ධර්මයේ පිළිබඳ උනන්දුවක් සහ ධර්මයේ හෙළිදරව් වීම රාශියක් අද අපිට දකින්න තියෙනවා ඒක සතුටට කාරණාවක් ඉතින් ඒක නිසා මම කැමති මේ ධම්මගේ දස කුසල සීමාව ඉක්මවලා ලෝකේ දකින්න ලෝකේ තේරුම් ගන්නට අපේ කාය චිත්ත ක්‍රියාකාරීත්වයේ තේරුම් ගන්නට බලපාන මූලික කාරණාවක් කතා කරන්න एक मे शासने श्रद्धानुसारी धम्मानुसारी मे शासने की पे सोवान सकृदागामी अनागामी अर्हत मगपल पीला उदेश शील समाधि प्राज्ञा प्रतिपदा वै देशनाकर्तकोट अत्वासी अद अभी रटे श्रद्धा मौली बहु दिन तमंगे जीवित आध्यात्मिक अर्थने कटीतरा इन ඒ උදවියට මේ ධම්මග පැහැදිලි කර ගැනීම අවශ්‍යයි. දැන් ඔය ධම්ම ගැන හිතනකොට පෙනෙන එක දෙයක් තමයි අපි තේරුම් ගන්න ඕන කරන මූලික දෙයක් තමයි කාම රූප අරූප කියලා බව තුනක සත්ව පැවතුන්නේ තියෙනවයි කියන නේද? ඔය හැම සත්ව පැවැත්මක්ම සකස් වෙන්නේ අපිට ඉතින් ඔකත් කියන්න තියෙන බුදුහාඳුරෝ අදාළ විදිය. චේතනාමය අභිසංස්කරණ වශයෙන් තමයි ඔය හැම දෙයක්ම සකස් වෙන්නේ. දැන් බුදුහාමුදුරන්ගේ මහන්සියකින් අහනවා ආනන්ද හාමුදුරුවෝ මේ භවය කියලා තියෙනවා. මොකද ඒ ටික නොකිය සද්ධානුසාරයකට බහින්න බෑ. ඒකයි මම කියන්නේ. භවය කියලා එකක් තියෙනවා. භවය භවය කියන ස්වාමීනේ කොපමණකින් භවය වේද කියලා අහනවා. එතකොට මේ කාම රූප රූප කියන භව තුනක මේ සත්ත්ව සංතතිය සකස් වෙ බුදුහාමුදුරුවෝ දකින්න චේතනාමය අභිසංස්කරණයක් වශයෙන් කියලා කිව්වනේ. බුදුහාමුදුරන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුව අහනවා මේ භවය භවය කියලා කියනවා කොප්පමණකින්ද ස්වාමීනි භවය වෙන්නේ කියලා. කාම භවය දැන් මම මේකේ සූත්‍රයේ තියෙන ව්‍යවහාරයන් ඒ ආකාරයෙන්ම නොකර මේ සාමාන්‍ය කතා බහ කරන ව්‍යවහාරයට ගැලපෙන විදිහට කියන්නේ කාම භවයක විපාක දෙන්න චේතනාමය තත්ත්වයක් නොමැතිනම් ආනන්ද කාම භවයක් සකස් වේද කියලා අහනවා. එහෙමනම් නැහැ කියලා කියනවා. ඔය කියන විදිහට රූපාවචර භවයක් කියන්නේ සමාපatti රූපාවචර සමාපatti තත්ත්වනේ. ඒ තත්ත්වය චේතනාමය අභිසංස්කරණයක්මයි. ඒ සකස් කිරීම වෙන නිසා තමයි නේද ආනන්ද රූප භවයක් නැවෙන්නේ. අරූප භවයක් නැවෙන්නේ එහි විපාක දෙන්න චේතනාමයක් සකස් වීමක් තියෙන නිසා නේද? කර්ම සකස් වීම. එහෙනම් ඔතන තමයි අභිසංකතං අභිසංචේතිතං චේතනාමය සකස් කිරීම. දැන් අපි අපේ කය ගත්තහෙන් පස්සේ මේක ගැන බුදුහාඳුරුව අදාලේ නායං කයෝ තුම් මහකං මේ කය ඔබගේ නෙවෙයි කියලා. නාඤ්ඤේසං වෙන කෙනෙකුගේත් නෙවෙයි කියලා. පෝරාණ මෙන්දම් බික්කවේ කම්මං පුරාණ කර්මය කියලා. අභිසංකතං අභිසංචේතිතං වේදිතං දත්තබ්බං කියලා. චේතනාමය අභිසංස්කරණයක් කරගත්තා. ඒක දැන් වේදිතයක් හැටියට විඳවන්නේ කියලා හම්බ වුණා කියලා දැනගන්නයි කියලා කිව්වා. දැන් එතකොට මෙන්න මේක එකපාර අපිට තේරුම් ගන්න අමාරුයි. නමුත් මේක සියලු මැවුම් වාදයෙන් මිදිලා සියලු අහේතුක වාදයෙන්ගේ මිදුනහම ලෝකයේ දකින්න තියෙන ප්‍රඥා සම්පන්න විදිපිළිවෙල තමයි මේ. මේක ඒ බව අපිට එකපාරට මං කිව්වට තේරෙන්නේ නැහැ.
නමුත් අපි ටිකක් ඒක ගැන හිතලා බලමු බුදුහාමුදුරන් වහන්සේ අපිට අතීත සංසාරේ කවද්ද ඇති වුනේ කියලා හොයන්න කරදර වෙන්න එපා කියලා. මොකද බුදුහාමුදුරන් වහන්සේ පටිච්ච සමුප්පාදය කියලා පෙකඳ දන්නවද? සත්‍යයේ සමස්ත පැවැත්මට අවශ්‍ය සියලුම ප්‍රත්‍යසම්බන්ධතාවයි පෙන්වන්නේ. සමස්ත පැවැත්මටම අවශ්‍ය සියල්ල මෙතන සකස් වෙනවා කියලා අවිජ්ජා සංඛාර ආදී වශයෙන් ඔය තියෙන ලයිස්තුව. ඒක අපි වෙන වෙනම තේරුම් ගන්න තියෙන දෙයක්. නමුත් මම කෙටියෙන් මම මේ සඳහන් කරන්නේ මේ තුල පැවැත්ම පිළිබඳ සියල්ල අන්තර්ගතයි. එහෙමනම් බුදුහාඳුරන් වහන්සේ වදාලා මේක තේරුම් ගන්න අතීතේ උනේත් මේකයි කියලා දැනගන්න මතු සිදුවන්නේත් මෙයමයි කියලා දැනගන්න. එහෙනම් අපට ප්‍රත්‍යুৎපන්න වශයෙන් මේ මොහොතේ සකස් වීම දකින්න තමයි බුදුහාඳුරෝ කියලා දුන්නේ. ඒ සකස් වීම දැක්කයින් පස්සේ දකින්න පටන් ගන්නකොට තමයි අපට ධර්මය පෙනෙන්න පටන් ගන්නෙ. ඉතින් ඒක ටිකක් දිග කතාවක්. මාත්‍රිකා වශයෙන් කරන ලද ප්‍රකාශයක් වගේ ඉතරයි මේ ටික. මාත්‍රිකා වශයෙන් ඉතරක් කරන ප්‍රකාශයක් වයි. දැන් එහෙමනම් අපි හිතලා බලමු මෙන්න මේ දේ ඉස්සරලා. මම කියලා කෙනෙක් ගැන අපිට හිතනවනේ අපතිස්සමනේ. මම කියලා කෙනෙක් ගැන අපිට හිතනවනේ. මම ඉන්න බව මට දැනෙනවා. මට දැනෙනවා දැන් මගේ කයට දාඩිය දානවා මේ වෙලාවේ. ඒක දාඩිය දැවීම සනිමිපයක් හැටියට නෙමෙයි මට දැන් දැනෙන්නේ අපහසුතාවක්. කවුද විඳින්නේ මම නේද? ඔන්න ඔතන තමයි අපි මමත්වේ මැවෙනවා කියලා කියන්නේ. මමත්වේ කියන එක ඇහැකන නැහැ දිවකය මන කියන ආයතන හයකින් ලැබෙන අත්දැකීම් ඔස්සේ අපතුල මැවෙන හැඟීම් මාත්‍රයක් පමණයි. අස්මීති භික්ඛවේ මඤ්ඤත මෙතන් කියලා කියනවා. වෙමි යන්න මහණෙනි හිතාගැනිල්ලක් විතරයි කියලා. අපට සිතවිලි පහළ වෙන්නේ නැති වුණහම මම ඉන්න බව දැනෙන්නේ නැහැ. නිඳ ගියාම එහෙම මම ඉන්න බව දන්නේ නැහැ. අන්න ඒ වගේ. එතකොට මේ සිතවිලි ක්‍රියාකාරීත්වය තුල තමයි ලෝකය අපට සමුදේ වෙන්නේ. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. මානසිකාරයට තමයි මේ හැම දෙයක්ම මුණ ගැහෙන්නේ. පස්ස සමුදයා සබ්බේ ධම්මා. ඔය සබ්බේ ධම්මා කියලා කියන්නේ මේ ලෝකේ තියෙන තරම් ඔක්කොම නෙමෙයි. මට යමක් දෙයක් වන්නේද? ඒ දෙයක් වන දේ මට දෙයක් වෙන්නේ ඇහෙන් ස්පර්ශ වෙනකොට, කනින් ස්පර්ශ වෙනකොට, නැහෙන් දිවෙන් කයෙන් මනෙන් ස්පර්ශ වෙනකොට. පස්ස සමුදයා සබ්බේ ධම්මා. හරිද? ඡන්ද මූලකා සබ්බේ ධම්මා. මේ හැම දෙයක්ම මට දෙයක් වෙන්නේ මගේ චන්දරාගේ හැටි හැටියට. ඔන්න දැනගන්න තියෙන දෙයක් මේ මොහොතේ. ඊළඟට වේදනා සමෝසරණා සබ්බේ ධම්මා. හැම දෙයක්ම වින්දණයට තමයි අපි එල්ල කරලා තියෙන්නේ, යොමු කරලා තියෙන්නේ. දැන් මේ අපේ අද්දකින් අවස්ථාවේ මේ කියන්නේ සියල්ල ඔතනයි කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ සියල්ල ඔතනයි කියලා තව තැනක දීලා දාලා සියල්ල කියන්නම් මහණෙනි කියලා. සබ්බ සූත්‍රය සම්බන් වූ වික්‍රේ දේශිස්සයි මහණෙනි මම ඔබලාට සියල්ල කියන්නේ මොකද්ද කියලා කියලා දෙන්න. දැන් නැත්තම් අපි අතීතයයි අනාගතයයි මේ මුල් විශ්වයේ තියෙන දිගපළ හැම එකක්ම හොයාගන්න යනවනේ. බුදුරජාණන් වහන්සේ වදාළ සියල්ල යනු කුමක්දයි මම දේශනා කරමි. කිංච වික්‍රේ සබ්බං. මොකද්ද මේ සියල්ල? චක්ඛුංචය රූපාච. අසත් රූපය. සෝතංච සද්දාච. කන ශබ්දයත්. ගාහනංච ගන්ධාච. නාසයත් ගන්ධයත්. ජීවහාච රසාච. දිවත් රසයත්. කායෝච පොට්ටබ්බාච. කයත් පහසත්. මනෝච ධම්මාච. මනසත් ධම්මත්. අපේ අද්දකින් සියල්ල නේද මේ? අයං උච්චති භික්ඛවේ සබ්බං ඕන් සියල්ල කියවමා. යෝ භික්ඛවේ එවං වදී යම් කිසි කෙනෙක් මාන්නේ මෙහෙම කියනෝ නම්. ආමේත සබ්බං පච්චක්ඛාය. මම මේ සියල්ල අයින් කරලා දාලා අඤ්ඤං සබ්බං පඤ්ඤපෙස්සාමීති. වෙන සියල්ලක් මම පෙන්නන්නම් කියලා කියනෝ නම් තස්ස වාචා වත්තුරේ වාසේක වචන මාත්‍රයක් විතරයි කියලා දාලා. වචනයක් විතරයි. අද්දකීමට අයත් නැති දෙයක් කියනවා කියන්නේ වචන මාත්‍රය විතරයි නේද? එතකොට බුදුහාඳුරෝ අපිව පටලැවෙන එක අඩු කරන්නයි මේ ඔක්කොම කිව්වදාලේ. මොකද ඒක නැතුව මට ඉදිරියට කියන්න බෑ. ඊළඟට ඔතනදි තියෙනවා පුට්ඨවචන සම්පායය. දැන් ඒකන අපි යම් කිසි දෙයක් හිතෙන් නිකන් හිතාගෙන මේ මන මවා ගන්න. ඒක ගැන කොච්චර සාකච්ඡා කළත් කතා කරන්න බෑ නේද? ඒ ගැන පෙරලා ප්‍රශ්න කිරීම කරනකොට යුක්තිසහගත පිළිතුරු දෙන්න බෑනේ නේද? ඒකයි පුට්ඨවචන සම්පායය කියලා. උත්තරින්ච වේ අතිරේක වෙහෙසක් විතරයි. මොකද හේතු යථා තම්බික්කේ අවිස්සයස්මි. අපේ විෂයපතේ නොවෙන නිසා. විෂයපතේ නම් ආයතන හයේ විෂයපතේ. වෙන මොකද්දනේ? ටෙලස්කෝප් එකකින් විශ්වය නිරීක්ෂණය කළත් අවසාන වශයෙන් බලන්නේ ඇහෙන් නේද? අන්න ඒ වගේ තේරුම් ගන්න. එතකොට මෙන්න මේ විෂයපතේ තුල තමයි අපේ බුදුහාඳුරෝ අපට ප්‍රත්‍යুৎපන්න. ඒ කියන්නේ මේ මොහොතේ අපට මේ ලෝකය කියලා දෙනවා.
අපි ලෝකය සමුදේ කරගන්නේ මෙන්න මෙහෙමයි කියලා මේ වෙලාවේ. දැන් අත්ත්‍යයන් ලෝකෝ අත්තිපරෝ ලෝකෝ කියලා දසවැදෑරුම් සම්මාදිට්ඨියේදී එක ආවනේ. මෙලෝ ඇත පරලෝ ඇත කියලා. ඒක අපිට අවශ්‍යයි ඉස්සර වෙලා. මෙතකොට මෙලෝ ඇත පරලෝ ඇත කියන එක අපිට අවශ්‍යයි. මොකද පුරුදුන් මට්ටමේදී මෙලෝ පරලෝ බිහි වෙන නිසා. මෙලෝ පරලෝ සංකල්ප දෙකෙන් මිදීමේ මාර්ගයක් තමයි දහම්මගනේ. එතකොට ඕක හදන්නේ අපි ආයතන හයේ සම්බන්ධතාවත් එක්ක. අපට ලෝකයේ සමුදේ වෙන්නේ මේ මොහොතේ. ඒ නිසා බුදුහාඳුරෝ පච්චුප්පන්න කියන වචනේ තමයි මේ මොහොත හඳුන්වන්න පාවිච්චි කළේ. අතීත කිව්වා අනාගත කියලාත් වචන දෙකක් තියෙනවා. අතීත අනාගත පච්චුප්පන්න. වර්තමාන කියලා කිව්වෙත් නැහැ. වර්තමාන කිව්වොත් නිකන් දිගින් දිගට පවතිනවා කියන ප්‍රත්‍යুৎপন্নය කියන්නේ මේ මොහොතේ අපිට ලෝකයේ අත්දැකීම් වශයෙන් සමුදේ වෙන එක. මෙන්න මේකයි තේරුම් ගන්න කියලා කිව්වේ. ඔන්න ඔය තේරුම් ගැනීම පටන් ගන්න අවස්ථාව තමයි සද්ධාන්සාරී ධම්මානුසාරී සරල අවස්ථාව. මොකද මේ තේරුම් ගැනීම අපට එකවර ගැඹුරටම කරන්න බෑ. ටික 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 සරලව හඳුනගනිමින් කරන්න සිද්ධ. දැන් මේ ශාසනයේ ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ ඔය සෝතාපන්න කියන අදහසින් සදහස් කරේ ධම්මක ස්ථිර වුණු කියන එකනේ. සෝතේ කියවේ ධම්ම සද්ධර්ම ධම්මගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ස්ථිර ලෙස අවතීර්ණ වුණු කෙනාට කියනවා සෝතාපන්නය කියලා. එතකොට ඒ ස්ථිර අවතීර්ණ වීමක් නැති දැන් සාමාන්‍ය පුහුදුන් මට්ටමේ ඉන්න කෙනෙක් සත්පුරුෂයන් ඇසුරු කරමින් බණ අහමින් මේ වෙනස ජීවිතයට උදා කරගන්න ඕනනේ. අන්න ඒ නිසා මූලික වශයෙන් සත්පුරුෂ සංසේවෝ කියන එකේ වැදගත්කම දැක්කා. ඒ කියන්නේ මේ කාරණාවල් දන්න කෙනෙක් ඇසුරු කිරීම සද්ධම්ම ශ්‍රවණය අදාළ සද්ධර්මයේ අසා දැන ගැනීම. කියවන්න හරි පුළුවන් නම් ඒත් හරි. ඈ හරියට. නමුත් සමහරලාට මම හිතනවා කියවට මෙන්නේ නැහැ. සමහර දේවල් තියෙනවා අහලම දැනගන්න තියෙනවා සාකච්ඡා කරලා. එතකොට යෝනිසෝජ මනසිකාරෝ යෝනිසෝ මනසිකාරයට දැන් හුරු වෙන්න තියෙනවා. මෙතෙක් තිබුණේ අයෝනිසෝ මනසිකාරය. අපේ ස්වාමීන් වහන්ස යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ කුමක්ද? කොහොමද මේ යෝනිසෝ මනසිකාරය පුත්කලේ තමන් තුළ උපදවා ගන්නේ? ඔය යෝනිසෝ මනසිකාරය කියන වචනෙන් අදහස් වෙන්නේ අර සමුදේ දැකීම කියන එක. යෝනිසෝ සමුදේහි පටන් මෙනෙහි කිරීම. දැන් ඔබට මම නිදර්ශනයක් කියන්නම් ඉස්සර වෙලා. කාටත් තේරෙන්න බෑ ඉස්සර වෙලා. දැන් අපිට කියමු ඇහැට යමක් පේනවා කියලා. සාමාන්‍ය ලෝක සම්මතයේ තියෙන ඇහැකින් තියෙන දෙයක් දැක්ක කියන එකනේ අපේ සාමාන්‍ය විවහාරනේ. තියෙන ඇහැකින් තියෙන දෙයක් දැක්කා. නමුත් මේ ධම්මකට ගමන් කරන්න යොමු වෙන කෙනාට මේක දැනගන්න වෙනවා. මොකද බුදුහාමුදුරන් වහන්සේ සංක්ෂිප්තයෙන් කියලා දුන්නා. ඊට පස්සේ මේක විස්තර සහිතව මහා කච්චායන හාමුදුරන්ගෙන් අහගත්ත හැටි කච්චායන බද්දේ කරත් සූත්‍රය තියෙනවා. දැන් මේ ප්‍රත්‍යুৎপন্নය කියන එක තේරෙන්නේ ඇහැ කියන එක සමුදේ වෙන්නේ රූපයක් පේනකොට කියලා දැනගන්න ඕන. ඇස සමුදේ වෙන්නේ රූපයක් පේනකොට. රූපය සමුදේ වෙන්නේ පෙනෙනකොට. සමුදේ කියන්නේ හේතුඵල වශයෙන් ඉමස්සෙන් සති ඉදං හෝති කියන්නේ සමුදේ තමයි. ඇසත් රූපයත් සමුදේ වූ කල්හි චක්කු විඥානෙත් වෙනවයි කියනවනේ. ඇස නැත්තං රූපය කියන අත්දකින්න කෙනෙක් ඉන්නවද ඇසක් නැතුව? ඇස සමුදේ වෙනවද රූපයක් නැතුව? මේ මොහොතේ වෙන දේ කියලා දැනගන්න. දැන් අපි හිතමු අපි මෙහෙම සාකච්ඡාව කරමින් ඉන්නකොට අපට අතිරේක බාහිර ශබ්ද ඇති වෙනවනේ. එතකොට ඒ ශබ්දය අපිට සමුදේ වෙනකොට තමයි කන සමුදේ වෙන්නේ. කන සමුදේ වෙන නිසා තමයි දැන් අනවශ්‍ය ශබ්දයක් මෙතෙන් තේරෙනවා අපේ කාර්යයට බාධාවක් කියලා අපි ගන්නෙ. ඒ නිසා මහකච්ඡායන මහරහතන් වහන්සේ වදාළ යංචාවසෝ චක්කුං යේච රූපා උභේමේතම් පච්චුප්පන්නං. ඇස යමක්ද රූපයමම යමක්ද දෙකම පච්චුප්පන්නයි ප්‍රත්‍යංගෙන් සමුප්පන්න මේ දැන් කියන එකයි. ඔක ඔය දැන් කියන කතාව තමයි කට්ටියට පෙනෙන්නේ නැත්තේ. ඒක තමයි අපි හඳුනගන්නත් ඕන කරන්නේ. යංච ආසෝ සෝතං යේත සද්දා උපේමෙතම් පච්චුප්පන්න. පච්චුප්පන්නං කියන්නේ අතීතයේ හෝ අනාගතයේ කියන දෙකට අයිති නැති දේවල් කතා කරන්න පාවිච්චි කරන වචනය. බුදුහාමුදුරු. එතකොට තමයි දැන් අත්වහන්සේ දැන් අපි හිතමු මෙහෙම දෙයක්. අපි මෙහෙම ඉන්නකොට දැන් අපි කියමු අම්මලා තාත්තලාට ඇති වෙන හැඟීමක්. ඕන් දැන් වෙලාව පහ ඉතර වේගෙන එනවා කියමුකෝ. මේ වෙනකොට ළමයි ඇවිල්ලා ඉන්නේ බෑ. තාමත් නැත්තේ මොකද දන්නේ නැහැ. කරදරයක් වද්ද කියලා අම්මලාට හිතනවා නේද?
ඊට පස්සේ ඒ හිතුන වෙලාවේ ඉඳන් පීඩාවයි නේද? දැන් හිතුන් නැත්තම් ඒ පීඩාව නැහැ නේද? අන්න සමුදය කියන එක තේරුම් ගන්න. ඈ මේ වෙලාවේ ඒ මනසට මේ ළමයි මේ වෙනකොට එන්නේ බෑ පන්ති ගිය අය කියලා හිතනවා. තාමාවෙන දැන් පැය භාගයක් විතර පහුවිලා නම් දැන් මේ ලෝස බලනකොට මට පෙවුනි. මොකද දන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ඕන් එනවා පේනවා නේ. ආ ඔය එන්නේ හරි හරි අම්මෝ ඇති අන්තං. දැන් ඒ ඔක්කොම සමුදේ වෙන්නේ මේ වෙලාවේ. මේ වෙලාවේ තමයි දුකේ සමුදේ තියෙන්නේ. අපි සැප හැටියට සමුදේ කරගෙන තියන්නේ දුකමයි. මේක තමයි පටිච්චසමුප්පාදයේ තියෙන විශේෂ ලක්ෂණය. බුදුහාඳුරෝ පටිච්චසමුප්පාදයේ මේ මොහොතේ තේරුම් ගන්න කියලා වදාලා මෙන්න මෙහෙම එකක්. අතීතානාගත ණයන් මේති කියලා. මේ විදිහටම අතීතේත් උනේ මේකයි කියලා දැනගන්න, මතු වෙනවා නම් වෙන්නේත් මේකයි කියලා දැනගන්න ඒකලොත. ඔන්න ඕක තමයි මේ පටිච්චසමුප්පාද දැක්මේ තියෙන විශේෂතාව. දැන් මම එපමණකින් ඕක නිමාවටපත් කරලා දැන් ආයතනවල සම්බන්ධතාවක් මෙතන තියෙන බව පෙන්වනනේ. දැන් අපි යන් මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නා පිළිබඳව බුදුහාඳුරන් වහන්සේ කරලා තියෙන විවරණයට. මොකද පසුබිම වශයෙන් යමක් කියන්න සිද්ධ වුණා. පසුබිම සම්පූර්ණයෙන් විස්තර කළා කියලා මම පිළිගන්නේ නැහැ. එක්තරා දුරකට මොකද මේ පණිවිඩය අලුත් වෙනකොට ග්‍රහණය වීමේ අමාරුවක් තියෙනවා. ආගන්තුකයි පණිවිඩය. නමුත් අපි දැන් කතා කරගෙන යන ඉස්සරහට අපේ ස්වාමීන් වහන්සේ කවුද බුද්ධ ශාසනයක් තුල සිටින මේ සුවිශේෂී පුද්ගලයෝ දෙදෙනා? ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී කියන පුද්ගලයෝ දෙදෙනා. දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕන අපේ බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කියලා වදාලේ ශාසනයට පිවිසෙන ලපටීම පුද්ගල අවස්ථාව පැහැදිලි කරන්න. එතකොට ශාසනයට පිවිසෙන ලපටිම පුද්ගල අවස්ථාව තමයි සද්ධානුසාරී ධම්මානුසාරී කියලා කියන්නේ. ඔතන අපි තව ටිකක් විස්තර කළොත් සෝවන් මාර්ගයට අවතීර්ණ වෙන පුද්ගලයා. ඔතන හැබැයි මාර්ගයට කියන වචනේ පාවිච්චි කරනකොට පොඩි ගැටලුවක් හිටිනවා. මොකද මාර්ගක්ෂණය හා ඵලක්ෂණය පිළිබඳ ගැටලුවක් තියෙනවනේ. ඒ නිසා අපි වෙනස් සූත්‍ර දිහා බලනකොට සෝතාපන්නෝ වා සෝතාපට්ටි ඵල සච්චකරණී, ඒ කියන්නේ සෝතාපට්ටි ඵල සාක්ෂාත් කරන්නේ, ඒ කියන්නේ ඵලය සාක්ෂාත් කරන පටිපදාවට පිළිපන් කෙනා එන තැනට අපි ගන්න ඕන. මොකද ඔය කාරණාව ටිකක් සාකච්ඡා කරනකොට යම් යම් ගැටලු ඇති වෙනවා. කෙසේ නමුත් අපි සූත්‍ර දේශනානුසාරීව අපි මේ කතා කරලා බලමු. මේ සද්ධානුසාරී කියලා වතන එක්කෙනෙක් හඳුන්වලා තියෙන්නේ ඔය දෙන්නගේම තත්ත්වය එකයි. නමුත් එයාගේ ගුණ විශේෂතාවන්ගේ වෙනසක් තියෙනවා. ශ්‍රද්ධාව ප්‍රබල කොටගෙන ඉන්න එක්කෙනා, බලගත් කරගෙන ඉන්න එක්කෙනාට තමයි සද්ධානුසාරී කියන්නේ. ඊට පස්සේ ප්‍රඥාව පැත්ත බලගත් කරගෙන ඉන්න එක්කෙනාට තමයි ධම්මානුසාරී කියලා කියන්නේ. හැබැයි මේ දෙන්නාම එක හා සමාන තලයකයි ඉන්නේ. ඔය දෙන්නා ගැන කතා කරනකොට අපි ඉස්සර වෙලා අපි අරගනිමු චූල ගෝපාල සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. දැන් චූල ගෝපාල සූත්‍රයේදී අපේ බුදුරජාණන් වහන්සේ මේ සරල උපමාවකින් මේ කාරණයට පිවිසෙනවා. දැන් දක්ෂ ගවපාලකෙක් තමන්ගේ ගව රෑන ගංගා නදියෙන් එගොඩ කරනවා හැන්දෑ වෙලාවේ. එතකොට සාමාන්‍යයෙන් හැම තැනකින්ම මේ ගඟ දිහට බස්සන්නේ නැහැ නේද? ගවයින්නේ සුදුසු තොටුපළක් බලලා තමන්ගේ ගව රෑන බස්සනවා ගඟට, ගඟෙන් ගොඩ කරගන්න. එහෙම දිවිසෙවම අද දවසේම ඉපදිච්ච වහුපැටියෙකුත් ඉන්නවා මේ ගව රෑනේ. අද දවසේ ඉපදුනේ. දැන් අපිට හිතාගන්න බෑ ඒ ගව පැටියට පුළුවන්ද මේක තරණය කරන්න කියලා. නමුත් පුළුවන්. ඒක වෙන්නේ කොහොමද? දැන් අර දක්ෂ ගවපාලකෙක් නින්නේ. එයා මිනිසුන් යන යන තොටුපළවල් බලලා තමයි ගඟ දිහට බස්සන්නේ. එතකොට ගෝපිතරා ගෝපරිනායකා කියලා ඉස්සර වෙලා ඉතින් ඒ රැළක ඉන්නෝනේ නායකත්වයේ ඉබේම හැදෙනවනේ. ඒ පිරිස් අපූර්ව පෙළට ඉතින් ඒ පීනගෙන යනවා. දැන් අද දවසේ ඉපදිච්ච වහුපැටියා ඉන්නවා. එයා මව් දෙන එක යන්නේ. ඔතන දින වචනයක් මාතු ගෝරව කියන උයමනෝ කියලා. මව් දෙනගේ හඬින් පෙළඹිලා මේ වහුපැටියා යන්නේ. අම්මා දිහා බලාගෙන යන්නේ. මොකද එතනදී දරුවා හැටියට පැටියට තියෙන එකම පිහිට අම්මනේ. අර අම්මලා උතන තියෙන බුදුහාරු වචනයක් පාගා මාතු ගෝරව කියන වුයෙමාන. අර පැටියට අඬ ගහන්න අර පපුවෙන් හඬක් දාන්නේ.
दान इतकोट मैया धनीपणी गागने मे गंग तरने पीट पश्चे पीन गए पुंजी पेट उंट पूर्वा पीन मनुष्य मनुष्य पूर्ण अरगोल सहज तीन पीने मे हेकिन अपूर्ट इतकोट बुधवांद्र से उतन सदाहन करना उन्नो यवागे मे मऊदन हणीम पिलंबू बहुपेटिया अदवसे उपंग बहुपेटिया अतिम पै व्यायांकर सुवसे गंगतरने करेद अन्न एवगे मे शासने श्रद्धानुसारी पुग्गल धम्मानुसारी पुग्गल मारस सोतं चेत्वा अरयाट की गंगा सोतं चेत्वा गंगे साड़ पहार सिंधगिन मारस सोतं चेत्वा मारे आगे साड़ पहार सिंधगिन सोत्थिना पारंगा मिस्सति सुवसे इतरट्यानवा इतकोट अन्न एवगे श्रद्धानुसारी धम्मानुसारी दिन्ना उपमाकर्ल पेन्नवा चूलगोपाल सूत्रेदि मैं उपमाव पहले मर करुण तीन अमार अड़क बुधरांद्र सदा श्रद्धा की तब टीका कथाकर मुकदे अदकाले तप श्रद्धा हर कथाकर श्रद्धाव की वचने तेरु मुकद श्रद्धोति श्रद्धाति तथागत बोधि तथागत वहांसे प्रज्ञा अवबोधे अदहन वेन तब अदाहेन चूलगोपाल सूत्रे दीम सदाकर्ण यो बिखरे मंग सोतब श्रद्धा तब्बम तेसंतंग होती दीगर ताय सुखाय असकेल यम किसी के मट कल्पना करोनाट दिगु कलाकर मत श्रद्धानुसारी विस्तरे दवादे चित्रगृहपतिमागे अहनवा दवसाक निगंटनाथ पुर्त उबगे शास्त्र वितक विचार नति ध्यान उबान अहनवा देवनी ध्यान चित्तगृहपति अनागामी उपासक निगंटनाथ पुत्र तुम्हें पीरसट ग्याग शास्त्र अदहन इतकोट चित्तगृहपति मंग अदहन मठ एगन ज्ञाने तीन ज्ञाने तीन अदहन अभी तेरूंगा श्रद्धा यम दुरकट प्रायोगिक वन दयाने का इतकोट श्रद्धा अभी यम यम दे पिगनीम वेन्नी को बुधवाम दुर्वहंसे पिबंद उन्वहंसे के शास्त्रत्व तेरे पटंगत्ते पास नम तेरे पटंगत्मीजा उन्वहंसे के शास्त्रत्व गैमर पेने पटंगत्त टिके नोपेन हरियन श्रद्धावट पेने हरिय धर्मे पेने पटंगण तब धर्मे गबरू प्रति तीर पेने पटंग तनिम श्रद्धा पटंग मुखद यम नून कट विवृत उणुत्तम श्रद्धाव तीयद इतकोट अपे बुद्रजान हंसे मे लोक सत्याट धर्मे देश नकरण को विदर्शन प्रज्ञा शीलदे अनीत बलंडेल एक पार गिवट तेरे एक निशातम मम्मे साकच्छा विदितर मुलिम पटंग आयतन है संबदतावगन कील दूडे कथाक ये आयतन अद्दीन लोके पिलिबंद अनिच्चताव बलंड तीरने हेबई मेके एक पार क्यूअट बलंड बै मैं अट पुगलेट तेरने नून दकीन दिशला अदहन वकील तनतवाय श्रद्धा वे नून टिकट के पेड़ पटंग तनतवाय धम्मानुसारी के लगे
දැන් අපි බලමු මොකක් ගැනද මේ නුවණින් දකින්නේ නුවණින් දකින්න හරි මේ අදහන් හරි පටන් ගන්න අපි ස්වාමින්වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කරා අපිට නුවණින් දකින්න එහෙම නැත්නම් අදහන්න පටන් ගන්නා අවස්ථාවක් පිළිබඳව පුද්ගලෙක් මේ සුවිශේෂී පුද්ගලයා නුවණින් දකින්න එහෙම නැතිනම් අදහන්න පටන් ගන්නේ කුමක් ගැනද අපේ ස්වාමින්වහන්ස ඔකට තියෙනවා ඔක්කන්ති සංගත්තිය කියලා සංයුත්නිකායේ එක පරිච්ඡේදයක් ඒ ඔක්කන්ති සංගත්තේ සඳහන් වෙන්නේ ඔක්කන්ති කියන වචනේ තේරුම බැස ගැම්ම කියන එකයි මොනවට බැස ගැම්මද ධම්මකට බැස ගැම්ම කතා කරන්නේම මේ දෙන්න ගැන සද්ධානුසාරී සම්මානුසාරී සද්ධානුසාරී එක්කෙනා ඇස්ස රූපය කන ශබ්දය නැහැය ගන්ධය දිව රසය කය පහස මනස සංකල්ප අනිත්‍යයි කියලා නෝනින් දකින්නව නෙවෙයි අනිත්‍යයි කියලා අදහනවා. තාම අදහනවා විතරයි. පිළිගන්නවා. තාම අනිත්‍යෙ පෙනිලා ඈ. ඒ වගේම ඔතන ඔය කියවනේ ආයතන ටිකනේ ඔය කියවේ නේද? දැන් මේකේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ. අපි අත්දකින භෞතික අත්දකින් එන්නේ අපිට තද ගතියෙන් ඈ බුරුල් ගතියෙන්. ඒ පඨවි ආපෝ තෙත ගතියෙන් බැඳෙන සුළු ගතියෙන්. तेजो उनुसुं गतियें सिसी गतियें वायो पिंबेन सेलन चांचलवेन सुभावें मिन्न में सुभाव हात्रक अपि अद्दकिनवा ए अद्दकिन एकम रूप वेदना संज्ञा संखार विज्ञान दें मे टिकत अपि दनगने इंटोना रूप वेदना कोई दितीन दें अपिट अहेट रूपे अपेन कोट तबाई कनट शब्दयक कहेन कोट गामुका अपि कनट अहेन शब्दय शब्द रूपे आए ඒ ශබ්ද රූපේ අපි විඳිනවා මිහිරි වශයෙන් හෝ අමිහිරි වශයෙන් ඊට පස්සේ ඒ විඳීමේ ස්වභාවය අනුව එතන හැඳිනීම තියෙනවා විඳින හඳුනන දේ ගැන තමයි අපි සංකල්ප මවන්නේ විතර්ක කරන්නේ එතකොට රූපයක් ආව වේදනාවක් ආව හැඳිනීම කියන්නේ සංඥාවක් ආව විතර්ක කරනවා කියන්නේ සංස්කාරනේ විඥාණය තමයි මේක පිළිබිඹු කර දෙන්නේ අන්න විඥාණය පංචස්කන්ධේ කොහෙද එතකොට හැදෙන්නේ ඉන්ද්‍රිය අද්දකින් ලැබෙන වෙලාවනේ නේද ඔය නාම රූපම තණ්හා උපාදාන වෙනකොට තමයි ස්කන්ධ කියලා කියන්නේ දැන් අපිට පංචස්කන්ධය කියලා ඔය නම් ටික කියාගෙන යනවා කොහෙන් පහළ වෙනවද මොකද්ද අපේ ඇඟටද මේක කියන්නේ කියලා මුග දිනක් හිතාගෙන ඉන්නවා ඇඟට තමයි මේ පංචස්කන්ධය කියන්නේ කියලා දැන් අපි ධර්මයේ තුලින් දැනගන්නවා ඇහැ කන නැහැ දිව කය මන කියන ආයතන හයක අද්දකින් ලබන්නේ රූප නිමිති ඒවා විඳගන්නවා ඒවා හඳුනගන්නවා ඒවා විතර්ක කරනවා අන්න ස්කන්ධ හතරක් ආවා විඥාණය විසින් මේක දැනගන විඥාණය තමයි රූපය දැනගන්නෙත් විඥාණය විඳීම දැනගන්නෙත් විඥාණය හැඳිනීම දැනගන්නෙත් විඥාණය විතර්කය මට පහළ වෙන විතර්කය මේයි කියලා දැනගන්නෙත් විඥාණය මේ විඥාණයට මේ හතර නැතුව මතු වෙන්න බෑ ඊළඟට මේ හතරට විඥාණය නැතුව මතු වෙන්නත් බෑ ආම් පටිච්ච සමුප්පාදේ अन्न प्रत्युत्पन्ने अपि देखा हरिद मे मोहत देखा मे मोहते अपट सिद्धुवेन दे एतकोट देन मेच्चर दे ताव सद्धानुसारी एक्केना दान्ने ने हबे एउनाट आयतन हये अणुव तमयि मे ओक्को मैवेन्ने कियन्न दान्नो ने हबे ताम नोनिन पेनेन्ने ने एया अदहनवा अनित्यताव मेतेन्टय अयिति कियला एस अनित्यय कियला एया अदहनवा ඇසට පෙනෙන නිමිති අනිත්‍යයි කියලා දැන් පෙනෙන නිමිති ඈතයි කියලා දැන් අපිට හිතෙන්නේ. නමුත් අපි තුල තමයි රූප සංඥාවක් හැදෙන්නේ. අපි හැමතිස්සෙම රූප සංඥා තමයි අත්දැකලා තියෙන්නේ. බාහිර දෙයක් දකිනවා වගේ බාහිර දෙයක් අහනවා වගේ කියලා අපිට හිතුණට වර්ණ රූප සංඥාවක්, ශබ්ද රූප සංඥාවක් තමයි අපි ලබලා තියෙන්නේ. ගන්ධ රූප සංඥාවක්, රස රූප සංඥාවක්, පොට්ටබ්බ රූප සංඥාවක්, ධම්ම රූප සංඥාවක් තමයි අපි ලබලා තියෙන්නේ. එතකොට මේක ටිකක් ගැඹුරු කාරණාවක්. හැබැයි මෙච්චර ගැඹුරු ටික දන්නේ නැහැ අද තාම. හැබැයි අනිත්‍යතාව වැඩ කරන්නේ ආයතන අද්දැකීම් තුලයි කියන එක දන්නවා. අනිත්‍යතාව වැඩ කරන්නේ ආයතනේ සලායතන සමුදේන මේ ලෝකය නිවනට කියනවා නේද සලායතන නිරෝධෝ නිබ්බාණං කියලා. අන්න දැන් ඒකෙන් පැහැදිලි කරගත්ත හැකි සලායතනික අද්දැකීම් තුල තමයි ලෝක සමුදේ තියෙන්නේ කියලා කතා කරේ ඒක තමයි. සලායතන නිරෝධෝ නිබ්බාණං කියන්නේ ඒ ඉඳනේ නිවනට එතකොට ප්‍රශ්නේ අපිට සංකීර්ණ කරන්න නැතුව සරල කරලා දීලානේ අපිට කොතනද ප්‍රශ්නේ සමුදේ වෙන්නේ කියන තැන අපිට හොඳට තෝරලා බේරලා බුදුහාරෝ දීලා තියෙනවා. එතකොට සද්ධානුසාරී එක්කෙනෙක් මේවා අනිච්චා විපරිණාමී අඤ්ඤතාබා අනිත්‍යයි වෙනස් වෙනව අන්නයරකට යනවායි කියලා සද්ධාහති අදිමුච්චති.
අදහනවා අනිත්‍ය බව දකින්න අකමැත්තක් නෑ ධම්මානුසාරී එක්කන ඊට වඩා වෙනස් වෙන්නේ කොහොමද එයා පඤ්ඤාය මත්තසෝ නිජහන කමත් ප්‍රඥාවෙන් මාත්‍ර වශයෙන් එයා වටහනවා අරට වඩා ඔය වෙනස විතරයි ඔය දෙන්නගේ තියෙන්නේ මේ දෙන්නම එකම තරමේ තරා තිරමක ඉන්න දෙන්නේ එතකොට ඔය ඔතන තියෙන තව දෙයක් වැඩිලා මෙතන අර සද්ධා කියන එක තියෙනවා කියන්නේ සද්ධා විරිය දැන් මෙයාගේ කුසලයට ඕනකමකුත් ඇවිල්ලා ඒක නිසා මේ වෙනස වෙන්නේ සති දැන් තමන්ගේ අද්දකින් පිළිබඳ සිහියෙන් ඉඳ ලැස්තිය සමාධි හිතේ සමාධි තත්ත්වයක් පොඩ්ඩක් හරි අද්දකීමකුත් තියෙනවා සිතේ සමාහිත ගුණයක් දැන් කුසල චිත්තස එකඟතා සමාධි කියලා තියෙනවනේ කුසලයේහි එකඟ වීමත් සමාධියක කියලා දැන් ওই මෛත්‍රී භාවනාව වගේ දෙයක් ආනාපාන සතිය වගේ දෙයක් වඩමින් සිතේ සමාධි ගුණයක් ඇති කර ගැනීමත් අවශ්‍යයි මොකද එතකොට නිසකයි අපිට මේක අපිට කරන්න පුළුවන් කියලා පඤ්ඤා ඔය ප්‍රඥා කියන එක තමයි අපි දැන් මේ වැඩියෙන් කතා කරන්නේ පඤ්ඤා කියලා කිව්වේ මේ අනිත්‍යතාව කොතනද දකින්න ඕන දැන් ඒකත් අපි විස්තර සහිතව අතෙන්ට යන්න ඉස්සලා පොඩ්ඩක් මං කියලා ඉන්නම් මෙන්න මේ ටික මොකද අනිත්‍යතාව දැකිය යුත්තේ බාහිර වස්තුන්ගේ කියලා අපි හිතුවට ඒක හරියන්නේ නැහැ අනිත්‍යතාව දැකිය යුත්තේ බාහිර වස්තුන්ගේ කියලා හිතුවට ඒක හරියන්නේ නැහැ හැබැයි බාහිර වස්තුත් අනිත්‍ය තමයි ආයේ කතා දෙකක් නැහැ නමුත් බුදුහාඳුර වදාලා මෙන්න මේක අපි අර කාරණාව කතා කරන ඉස්සලා මේ පසුබිම් අවශ්‍යතාව තියෙනවානේ අනිච්ච සංඥා භාවයේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය කියලා අනිත්‍ය සංඥාව වැඩි යුත්තේ අස්මිමානය මම වෙමි යන මානය දුරු කිරීමටයි කියලා වදාලානේ එතකොට අනිච්ච සංඥනෝ අනත් සංඥා සම්ථාති අනිච්ච සංඥාව වැඩෙනකොට අනාත්ම සංඥාව පිහිටන අනත් සංඥනෝ අස්මිමාන සමුග්ඝාතං පාපුනාති අනත් සංඥාව වැඩෙනකොට මම වෙමි මාන යන මානය ගිලිහෙනවා ditthiya ධම්මේ නිබ්බාන ඊළඟ වාක්‍යෙ දීලා තියෙනවා ditthu දමේම නිවනයි මේ නිවන් වාක්‍යෙ මම වෙමි යන මානයේ අනිත්‍යතාව දැකීම තමයි ඕන කරන්නේ. ඕකමයි ඕන කරන්නේ. එතකොට අපි දැන් කතා කරනවා කතා කළා අනිච්ච සංඥාව වැඩි යුත්තේ අසීමානේ උගලවන්න නැතයි අනිත්‍ය සංඥාව වඩනකොට අනාත්ම සංඥාවේ පිහිටනවා අනාත්ම සංඥාව වැඩනකොට අසීමානේ ගිලිහෙනවා එහෙම නිවන් ලැබෙනවා. ditthiya dhamme nibbana nivan magawa kiyala thiyena. එතකොට ඔය ගැඹුරු කතාවට එකපාරට කෙනෙකුට අවතීර්ණ වෙන්න අමාරු. දැන් අර ඇහැ කන නැහැ දිව කය මන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ ආයෝ ආකාශ විඥාන කියලා ඔය අපේ ධාතු ඊට පස්සේ ස්කන්ධ ධාතු ආයතන ස්කන්ධ කියලා කියන රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය දැන් ඔය කරුණු තුන මම කතා කළා නේද? ඔන්න ඔය තුනේ ඔස්සේ තමයි අපේ අනිත්‍ය සංඥාව වඩන්න තියෙන්නේ. ඒ නිසා තාම සද්ධානුසාරී එක්කෙනා ගැඹුරින් අනිත්‍ය සංඥාව වැඩෙන එක්කෙනෙක් නෙමෙයි මේවා තමයි අනිත්‍ය ඒවා අනිත්‍යයි වෙනස් වෙනවා කියලා අදහන තැන විතරයි එයා ඉන්නේ. ඔන්න එයාගේ තැන. එයාගේ ප්‍රඥාව තියෙන්නේ එතනයි. එතකොට ඊට වඩා ටිකක් ගැඹුරට ගිය එක්කෙනා තමයි ධම්මානුසාරී. ඒක පඤ්ඤාය මත්තසෝ නිජාන කමන්ති ප්‍රඥාවෙන් අරයට වඩා ප්‍රඥා ඉන්ද්‍රිය ටිකක් බලගත්තු එයාගේ. ඔය දෙන්නා ගැන බුදුහාමුදුරන් වහන්සේ ඔය සාකච්ඡා කරේ මම දැන් ගෝපාල සූත්‍රයෙන් ඔක්කාන්ති සංයුත්තෙන් කතා කරලා තියෙනවා. දැන් බුදුහාමුදුරන් වහන්සේ මේ ටික කතා කරනකොට අලගද්දූප සූත්‍රයෙන් වදාළ එකක් කියන්න. දැන් මේ පදනවට සකස් වෙච්ච තරමක් නැති සාමාන්‍ය ශ්‍රද්ධාවන්තයෝ ඉන්නවනේ. ඒ අය ගැනකොට මේ අලගද්දූප සූත්‍රයේ අගහරිය තියෙනවා සඳහන් කරලා යේසං මයි සද්ධා මත්තම් පේමත්තම් සබ්බේතේ සග්ගපරායනායි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යේසං මයි සද්ධා මත්තම් පේමත්තම් සබ්බේතේ සග්ගපරායන මා කෙරෙහි යම් කෙනෙක් සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියනවද එබඳු අය සුගතිගාමී වෙනවා කියලා. දැන් ඒක කොයි වගේද කියනවනම් අර මට්ට කුණ්ඩලීට පිහිටුණා වගේ තැනක් බලන්න. එහෙම කවුරුත් දන්න ප්‍රකට කතන්දරයන්නේ. බුදුහාමුදුරන්ට ඒ අසරණයාට වෙන පිහිටවෙන්න අතක් නැහැ. සමන් වහන්සේගේ දර්ශනය ඇති කරලා තමයි දකින්න සලස්සලා එයාට පහන් සිතක් උපදවලා තමයි එයාව සුගතියට යවන්නේ. එතකොට ඒක නමුත් ඊළඟට ඔය අලගත්තු සූත්‍රයේදීම සඳහන් කරනවා
ඒති බික්ඛු ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ යම් භික්ෂුවක් එතන බික්ඛු කියන වචනේ යොදලා තියෙන යම් භික්ෂුවක් සද්ධානුසාරිනම් ධම්මානුසාරිනම් සම්මේති ඒ හැම කෙනෙක්ම සම්බෝධි පරායනාගෙන නිවන් පැත්තට යොමු වෙනවා එතරම් ප්‍රබල වෙනස් වීමකට තමයි අනුවර්තනය වෙන්නේ දැන් අපි බලමු දැන් මේ මෙතන මේ ගිහි ජීවිතය පැහැදිලිවම සලකගෙන කතා කරපු තැන තියෙන්නේ අපි ඒක බලුවොත් බලන්න පුළුවන් දැන් සරකාණී කියන සූත්‍ර ධර්මය ඒක මේ බොහෝ විට වෙන පැත්තකට පොඩි මතභේදයක් හදාගත්තු සූත්‍රයක් නමුත් එහි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සද්ධානුසාරී ධම්මානුසාරී අවස්ථාවන්ට පත්වෙච්ච අය ඒ සරකාණී සූත්‍රයේදී සඳහන් කරනවා මේ සද්ධානුසාරී ධම්මානුසාරී අවස්ථාවල ඉන්න අය අගන්තා නිරය නිරයට යන්නේ නැති අය කියලා හිතා අගන්තා පෙද්දිවිසයන් ප්‍රේතාත්මයට යන්නේ නැහැ කියලා අගන්තා තිරච්ඡාන යෝනින් තිරිසංගත තත්වයකට යන්නේ නැහැ අගන්තා අපාය දුක්ගති විනිපාතං අපාය දුක්ගති විනිපාතාදීකට යන්නේ නැහැ කියලා හරිද එහෙම සඳහන් කරනවා මොකද ඒ අය ඔය කියන ඒ සද්ධා විරිය සති සමාධි පඤ්ඤා ටිකක් තියෙනවා දැන් ඒගොල්ලන්ට ලොකුවට මේ ඒ ඉන්ද්‍රියංගේ తত্ত্বය ගැඹුරු මට්ටමක් නෙමෙයි සරල මට්ටමක් ඒ සරල මට්ටම නිසා ඒ తত্ত্বය පවතිනවා දැන් ඕක කතා කරනකොට පොඩි ගැටලුවක් ඇති වෙනවා දැන් මේ කොහොමද ඒක රැකෙන්නේ කියලා දැන් උතනදී මට හිතෙනවා මේ උදකූපම පුද්ගල සූත්‍රයේ මේ උදකූපම පුද්ගල කියලා කියන්නේ මේ වතුරේ ගිරුණු පුද්ගලයෙන් උපමා කරගෙන බුදුහාඳුරෝ වදාළ කාරණාව. දැන් දස අකුසලයට වැටිලා කිසිම කුසලයේ පිවිදීමක් නැති මොහුදුන් මට්ටමේ ඉන්න අයට කියන්නේ ගිලුණා ගිලුණාමයි ජලය. මතුවෙන්න කල්පනාවක් නැහැ. නමුත් ඔය අතරේ සමහර කෙනෙක් ඉන්නවා මේ කියන විදිහට ධර්මානුකූල සකස් වීම හඳුනගනිමින් පුද්ගල ආශ්‍රය නිසා, කල්යාණ මිත්‍ර සම්බන්ධතාවන් නිසා ඒකය උන්මුජ්ජි මතුවෙනවා. ඒ ජලයෙන් මතු වෙනවා කියලා කියන්නේ. හැබැයි ඒ වුණාට ඒ අයගේ මේක වැඩෙන්නේ නැහැ, සකස් වෙන්නේ නැහැ. එයා ගොල්ලන්ගේ ඒ ගැන උනන්දු අඩුයි. උමුජිත්වන් නිමුජති ආය අපෝ කියනවා කියලා. ඔය අතර තව කට්ටියක් ඉන්නවා උමුජිත්වට්ටිතු. මතු වෙලා නතර වෙලා ඉන්නේ. නහායති නවණ්ඩති. පිරිහෙන්නේත් නැහැ, වැඩෙන්නේත් නැහැ කියලා. ඔය පිරෙන්නෙත් නෑ වැඩෙන්නෙත් නෑ කියලා තැනට ආපු එක්කෙනා ගැන ඔය සූත්‍රයේ සඳහන් වෙනවා එහෙම පුද්ගලයෙක් ගැන එයා තමයි සමහර සූත්‍රවල බුදුහාරව සඳහන් කරලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක් ඔය සද්ධානුසාරී ධම්මානුසාරී අය ගැන කියන්න ගිහිල්ලා ඒ ඔක්කන්ති සංගතේම තියෙනවා අබබ්බෝ හෝති කම්මං කාතුං යං කම්මං කත්වා නිර්යන්වා තිරච්ඡාන යෝනින් වා උපජ්ජේ ඒ අය නිරයට ප්‍රේත විශේෂිත යන්න තරම් බලගතු පාප කර්මයක් කරන්න සුදුසු අය නෙමෙයි කියලා. හරිද? ඊළඟට තියෙනවා අබබ්බෝ හෝති කාලං කාතුං යාව න සෝතාපට්ටි ඵලං සච්චි කරෝති. අන්න ඒකයි මට වමනා කරපු කාරණාව. ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයට පත් වෙන තෙක් මේ යන්න සුදුසු නැහැ කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස සෝවාන් වෙලා මිස මේ යන්නේ නැහැ. මියන්නේ සෝවන් වෙලාම මියන්නේ ඒකට හේතුව අර හායති න වඩති කියලා කිව්වනේ අර උදකූපම පුද්ගලෙන් පිරෙහෙන්නෙත් නැතුව දියුණු වෙන්නෙත් නැතුව ඉන්න එක්කෙනා තමයි ඒක වෙන්නේ ඒ දියුණු වෙන්නේ නැත්තේ ඇයි මොකද දියුණු කරන්නේ නැති වෙන්නේ ඉඳ නෝ පිරෙන්නේ නැහැ අර නොපිරිහි සිටීමේ වටිනකම කොච්චරද කියනවනම් එයා මරණාසන්න මොහොතේදී සෝතාපට්ටි ඵලයට සිත නැගෙනවා ඒකයි හේතුව අපේ ස්වාමීන් වහන්ස අවසාන මොහොතේදී සෝවන් ඵලය සාක්ෂාත් කරගන්නේ සෝවන් ඵලයට එළඹෙන්නේ කොහොමද අපේ ස්වාමීන් වහන්ස අන්න ඒ අවස්ථාව ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා මොකද යා මනසින් අතහැරීමක් සිද්ධ වෙනවා යාගේ මොනවා හරි ඒක ධර්මතාවයෙන් සිද්ධ වෙනවා මොකද මනසින් අතහැරිනා දැන් අපි ගත්තොත් ඔය සරකාණී ශාක්‍ය පුත්‍රයා කතාව මම වැඩි කියන්න කැමති නැත්තේ යා මත්තන් බිව්ව කෙනෙක් කියන කතන්දරයක් තියෙන නිසා සමස් සරකාණී ශාක්‍ය පුත්‍රයා අපි එකත් කියමුකෝ මේ සමාජයේ හංගන්න දෙයක් නැහැ සරකාණී ශාක්‍ය පුත්‍රයා කලුරිය කරනවා බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා එයා සෝතාපන්නයෙක් කියලා බුදුහාමුදුරයි කියන්නේ ශාක්‍යයන් අතරද ගැටලුවක් ඇති වුණා හරි වැටෙන්නේ මෙයා මේ මත්පැන් බිබීනේ හිටියේ
එහෙම කෙනෙක් කොහොමද සෝවාන් වෙන්නේ කියලා හිට මහානාම සාකිපුත්‍රයාට මේක දැනගන්න හැම වෙලාවෙම මහානාම සාකිපුත්‍රයා තමයි ඇවිල්ලා බුදුහාඳුරන්ට සිහිපත් කළේ ස්වාමීන් මෙන්න මෙහෙම කතාවක් සාක්කෙන් අතර යනවා මොකද්ද මේකේ තේරුම කියලා බුදුහාඳුර සඳහන් කරන අවතනදී ඒක සාකච්ඡා කරන එක හොඳයි බුදුහාඳුරන්ව සාකච්ඡා කරන අවතනදී මම මේ කාරණාව සඳහන් කරලා තියන්නේ ආවට ගියාට නෙවෙයි සරකාණි සක්කෝ මරණ කාලේ සික්ඛං සමාදි සරකාණි සාක්‍ය මරණ කාලේ ශික්ෂා සමාදන් වුණා කියලා. ඒක තේරුම මොකද යා දුර්වලකම තිබුණ ශික්ෂාවේ ඒ දුර්වලකම යා මානසින් අතහැරියා. මරණ කාලේ ඔය මරණසන්න අවස්ථාවේදී සිත නැගෙන උඟ දෙනෙක් අය ඉන්නවා. ඔය රහත්භාවය ගැන කියන්න ගිය අවස්ථාවේදී මේ මරණසන්න අවස්ථාවේදී කෙලස් විමුක්ත වීම ගැන කියවෙච්ච තැන් තියෙනවා. ඒක සඳහන් වෙන්නේ මරණ කාලේ අඤ්ඤං ආරාදේති කියලා. ඒ රහත් භාවයටපත්. මරණ කාලේ අඤ්ඤං කියලා කියන්නේ ඒ රහත් භාවය කියන එක. දැන් මෙතන තියෙන්නේ මරණ කාලේ සික්ඛා සමාධිය. එතකොට එයා තුල තිබුණු අඩුපාඩුව සම්පූර්ණ වුණා. ධනංජානි සිටුවරයා පිළිබඳව තියෙනවනේ එහෙම කතාවක්. ඒ එතනදී සිද්ධ වෙච්ච දේ තමයි එයා මේ දුගතියට යන්න හිටිය කෙනෙක් නේ. සරියුත් මහරහතන් වහන්සේ දුගතියේ නම් හිත අයින් වරවල හලවගෙන හලවගෙන යනවානේ. දැන් මේ සිත පිහිටව ගන්න පුළුවන් නම් කෙනෙකුට මරණාසන්න අවස්ථාවේදී මේ කෙලෙස් වලින් මිදෙනවා කියන එකේ යම් අධීරකින් කර ගන්න පුළුවන්. ඉතින් දෙන්නේ අර ඒ වෙලාවේදී ප්‍රිය වැඩ කළේ නැත්නම් සතිය වැඩ කළේ නැත්නම් ඒකයි. ඒ නිසා මේ සමත විදර්ශනා පැත්තක් දිනු පවුණු කරගෙන ඉන්න එක හරිම වැදගත්. ඉතින් කොහොම හරි ඒව දිනු කරගෙන හිටපු කෙනෙක් නෙවෙයි ධනාජානි බමුණා. ඊටතනින් දිව්‍ය ලෝකේ ඊට පස්සේ කාමාවචර දිව්‍ය ලෝක රමයේ බ්‍රහ්ම ලෝක බම්ප ලෝකෙට ගියන් උඩස්සේ මොකද වුනේ එතනින් සරියුත් හාමුදුරුවෝ ඒ කාර්යය අතහැරියානේ දැන් ඉතින් එහෙනම් හරිනේ දැන් ඔබට ඕනකලේ බ්‍රහ්ම සහවිතාවට යන්නනේ දැන් ඕන් හරි දැන් ඊට පස්සේ ඕක බුදුහාමුදුරුවෝ දැනගෙන ඇයි ඉතුරු ටික කරේ නැත්තේ කියලා අහනවා නේද මං හිතන්නේ පස්සේ බඹලෝදී හම්බෙලා ඉතුරු ටික හදලා දෙන්න ඇති දැන් මෙතනදී අපි දකින්න ඕන කරන දේ තමයි දැන් මෙතන සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නගේ ඥානමය පදනම අපි හඳුනගත්තා නේද විදර්ශනා විශේෂයට අදාළ වෙන්නේ ස්කන්ධයි ආයතනයි ධාතුයි කියන ටිකනේ ඒක ගැන සද්ධාව මට්ටම තමයි සද්ධානුසාරී ටිකක් තේරෙන එක තමයි ධම්මානුසාරී ඒ ටික නිසා ඒ දෙන්න දුගතියට යන්නේ නැහැ දුගතියට යන්නේ නැතුව වගේම නොබිරිහි හිටියොත් පුතුජන පූණින් වීතිවත්තෝ සත්පුරුෂ භූමියෙන් ඔක්කන්තෝ කියලා සත්පුරුෂ භූමියට බැසගත්තා කියලා කියනවා ඒ කියන්නේ මේ සද්ධර්ම මාර්ගයට එයා බැසගත්තා නමුත් ස්ථිර නැහැ ඒ ස්ථිර නැති නිසා තමයි අර අගන්තා නිර්යන් කියලා වගේ නේ කිව්වේ නිරේ යන්නේ නැහැ තිරිසම් බවට යන්නේ නැහැ ආදි වශයෙන් අගන්තා නිරයන් අගන්තා තිරච්ඡාන යෝනින් ආදි වශයෙන් කතා කරන්නේ දැන් ඔක පරිමුත්තෝ නිරයා කියලා කතා කරන්නේ සෝතාපන්න හත් පසින්ම නිරය බයින් විමුක්තයි දැන් මේකේ අර පොඩි මේ බුරුලක් තියලා කියලා තියෙන මොකද මෙයා පිරෙන්න ඉඩ තියෙනවා සද්ධානුසාරී එක්කිනා ධම්මානුසාරී එක්කිනා පිරෙන්න ඉඩ තියෙනවා ඒක නිසා තමයි අර නායතින වඩඩති වැඩෙන්නෙත් නැති පිරෙන්නෙත් නැති තැනක ඉඳීමේ වටිනකම සමහර කෙනෙක් මතුවලා මොකද කරන්නේ විපස්සති විදර්ශනාව දියුණු කරන ඉදිරියට යනවා ඒ විදිහට ඒ උදකෝම පුද්ගල සූත්‍රයේ එතකොට මේ ඉදිරි ගමනේදී මේ සාසන ප්‍රතිපදාවේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය සහිතව පිරිහීමෙන්ට පත් වෙන්නේ නැතුව යම් කිසි කෙනෙක් ඉන්නවනම් එයාට අවස්ථාව උදා වෙනවා මරණසන්න මොහොතේ හෝ සිත සෝතාපට්ටි ඵලයට නැගෙන්නට. ඔන්න ඔය කාරණාව තමයි මේ බුදුරජාණන් වහන්සේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නා ගැන හඳුන්වලා දෙනකොට විශේෂයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ යම් කෙනෙකුට මේ මොහොතේ ගැටලුවක් ඇති වෙන්නට පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ විසින් මේ ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කියන පුද්ගලයෝ දෙදෙනා ගැන විශේෂයෙන් සාකච්ඡා කරන්නේ ඇයි කියලා. ඒ කාරණයත් අවසාන වශයෙන් වහන්සේ අපට පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා. අපේ බුදුරජාණන් වහන්සේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නා පිළිබඳව හඳුන්වලා දීලා තියෙන්නේ අපට ආරම්භයේ 100%ක් පරිපූර්ණ කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ ශාසනයේ තියෙනවනේ අර අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියලා ස්වභාවය. ඒ නිසා අපේ බුදුහාමුදුරුවෝ මේ සරල තැන අපිට කියලා දුන්නා.
ඔය සද්ධානුසාරී ධම්මානුසාරී අවස්ථා දෙක භික්ෂුන් වහන්සේලාට හඳුන්වා දුණු එක සූත්‍රයක් තමයි චීටාගිරි සූත්‍රය. භික්ෂුන් වහන්සේලාගේ යම් අවිනීත හැසිරීම කොටසක් නිසා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළා ආසන ප්‍රතිපදාවේ සරල තැනින සද්ධානුසාරී ධම්මානුසාරී කාය ශක්ති දිට්ඨප්පත්තු බුදු භාගමුත්ත පඤ්ඤායමුත්ත කියලා ප්‍රභේදයක් පෙන්වන්න කළා. ඒ පෙන්වන්න කරන තැන අර සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැනදී ඔතන විශේෂයක් පෙන්වන්න කළා තියෙනවා. මොකද සද්ධානුසාරී ධම්මානුසාරී අවස්ථාවේදී කිසිම ක්ලේශයක් ප්‍රහීණ කරලා නැහැ. පඤ්ඤායච අස්ස දිස්වා ආසව අපරික්ෂේන. එතන වෙන විශේෂයක් ප්‍රඥාවෙන් දැකලා කිසිම ක්ලේශයක් ප්‍රහීණ කරලා නැහැ. එතකොට සෝතාපන්න අවස්ථාවේදී තියෙනවා ඒකච්චේ ආසව පරික්ඛේන සක්කාය දිට්ඨි චිකිච්ඡායෝ තියෙනවා ඈ. එතන ඉඳන් උඩට තියෙනවා. එතකොට නම් මම ඔය කීටාකිරි සූත්‍රයේ අධ්‍යයනය කරනකොට ප්‍රතිපදාව ගැන හොයන්න මහන්සි වෙනකොට මට ඔය වෙනස දැක්කන් පස්සේ හරි සන්තෝෂයක් දැනුණා. මේ කෙලෙස් ප්‍රහීණ නොකර නමුත් සසුනට හිමි අවස්ථාවක් මේ ශාසනයේ තියෙනවා නේද කියලා. මොකද එතන තමයි ලෝකයට බැහැගන්න තොටුපලක් විවෘත වෙන තැන. ඔය සද්ධානුසාරී ධම්මානුසාරී එකයි ඒක හරි ශ්‍රේෂ්ඨ තැන. ඉතින් ඒ නිසා ප්‍රතිපදා මාර්ගය හොයා කියා ගන්නකොට හරි සතුටක් ඇති වෙනවා. මෙන්න මෙතන අපිට හරි වැදගත්. මොකද මෙතනින් අපි ඉදිරියට යන්න පුළුවන්. මොකද කිසිම ආශ්‍රවයක් ප්‍රහීන වෙලා නැහැ. එතකොට ප්‍රහීන කරන්න තියෙන ආශ්‍රවයන් ගත්තෙන් පස්සේ නිතරම දක්වන්නේ මොකද්ද? සක්කාය දිට්ඨියනේ පළවෙනි එක. දැන් සක්කාය දිට්ඨිය ප්‍රහීන කිරීමක් ගැන මුලින්ම දක්වන්නේ. එතකොට ඔය අපි කතා කළා නේද අර ඔක්කාන්ති සංයුත්තේට අනුව ස්කන්ධ පිළිබඳව ආයතන පිළිබඳව ධාතු පිළිබඳව. මොකද බුදුහාමරෝ සත්‍යය කියන එකේන ආත්ම පදාර්ථයක් හැටියට ලෝකය ගනිද්දි ඒක විශ්ලේෂණය කරලා බලවන්නේ නේ. බලපුවාම පුද්ගල සංඥාවෙන් ගන්න කොටසක් ඇත්තේ නැහැ. ඒක හොඳට බෙන්නලා බුදුහාමරන් වහන්සේ උතනදී අපට කියලා දුන්නේ මේ රූප සමූහයක් තමයි රූප කාය වෙන්නේ. කාය කියන වචනේ අදහස් කරන්නේ එතන මේ ඇඟ කියන තේරුමම නෙමෙයි. ඇඟටත් කාය කියනවා. දැන් වේදනා කාය කියනකොට වේදනා සමූහයක්. සංඥා කාය කියනකොට සංඥා සමූහයක්. දැන් අපි අත්දැකීමක් ලබන්නේ එක හිතකින් නෙමෙයි. අත්දැකීමක් ලබන්නේ එක හිතකින් නෙමෙයි හිත වැලකින් නේ. නමුත් අපට හිත වැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ එකක් පසු එකක් පහළ වෙන සිත් එකක් පසු එකක් පහළ වෙනවා කියලා නොදැක අපි එකක් හැටියට ගන්නවා. එතකොට රාශිය එකක් හැටියට ගැනීම තමයි සක්කාය දිට්ඨිය. එතකොට ඒ විදිහේ හඳුනා ගැනීමක් බුදුහාමුදුරන් වහන්සේ අපි බලාපොරොත්තු වෙයි. එතකොට තමයි අපිට මේ ගමනේ යන්න පුළුවන්. ඉතින් ඔතනදී බුදුහාමුදුරෝ අපිට ඒ සක්කාය දිට්ඨිය දුර්වල කරන්න නම් සක්කාය දිට්ඨිය සකස් වෙන්න පදනම් වෙන්නේ මේ ආයතන ස්කන්ධ මේ ධාතු කියන එක හඳුනාගත් අවස්ථාව තමයි සද්ධානුසාරී ධම්මානුසාරී අවස්ථාව. මොකද විදර්ශනා විෂය දැන් පැහැදිලි. හැබැයි තාම පිළිගන්නවා විතරයි වැටහිලා මදි. ඔන්න ඔතන තමයි ඔය කියන තැන. නමුත් ඒක නිතර කලන මිතුරු ඇසුරෙන් මේක සංවර්ධනයට පත් කරගෙන යන්න ඕන කරු. හොඳයි අපේ සමිඳුරයන්න් වහන්ස. බෙහෙවින්න පින් නිවන් මඟ සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේ දරන්නා වූ ඒ වීර්ය ඒ කැපකිරීම ඒ අයුරින්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.